Wide Angle Productions is the creative force behind Channel C. Hi, Mama Amanda Jayaratna. Adamang Avila inni, this is my bag segment. Thing api balamu, aga the bag ke mona thiyenni kiyala. Hari, thing api balamu, aga me bag ke mona thiyenni kiyala. Sellam thiyenne my phone ek. Meka nang ithin mata nathuwama ba. Ita passe thiyenne aga lipstick pouch ek. Eke thiyenawa. Lip balm ek. Man lip balm pawichchi karana kenek. Lipstick ekak thiyenawa. මම එක පාරට හරි කැමති. ආයෙත් එනවා ලිප් තෙරපි එකක්. අයිලයින් එකක් තියෙනවා. මම මේ කලර් එකට ගොඩාක් කැමති බ්ලූ. මම සාමාන්‍යයෙන් විවිධ කලර්ස් වලට යන කෙනෙක්. ඉතින් මම මේක විතරේම තමයි හැබැයි හම්බෙලා තියෙන්නේ. මීට වැඩිය ලස්සන පාටක් හම්බුනොත් මම අනිවාර්යෙන් ගන්නවා. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ හෑන්ඩ් බෑග් එක ඇතුලේ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ? මම බලන්නේ ජැක්ලින් ෆර්නෑන්ඩ්ස්ගේ. කාව හරි බෑග් එකේ දාගෙන යන අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ? අම්මිව තමයි දාගෙන යන්නේ. මොකද අම්මි මට විතරයි ඉන්නේ. පස්සේ මගේ කජල් එක තියෙනවා. මේක තමයි ඉතින් මට නැතුව, ඒ කියන්නේ මට වැඩක් නැහැ මේකෙන්. ඒත් මම ඉතින් මේක තියාගෙන ඉන්නවා. මොනහට හරි මට ඕන වෙයි කියලා. ඒත් මට මේක ඕන වෙන්නෙම නැහැ. තව මෙන්න මේ ලිප්ස්ටික් එක තමයි. මේ කලර් එක තමයි මම කොහෙට හරි යද්දී එළියට යද්දී නෝමල්. මොකද මම වැඩිය මේකප්ස් දාන්න නැති කෙනෙක්. මං ආස ලිප්ස්ටික්ස් වලට, මේ අයිලයිනර්ස් වලටයි. තව තියෙනවා මස්කාරා. මස්කාරාත් මම ගානවා කොහෙට හරි යද්දී. ඉතින් ඒ ටික තමයි මගේ ලිප්ස්ටික් පවුච් එකේ තියෙන්නේ. ඔයාට බෑග් එකේ නැතුවම බැරි භාණ්ඩ තුනක් කියන්න. මට බෑග් එකේ නැතුවම බැරි භාණ්ඩ තුන එකක් තමයි මගේ ෆෝන් එක. ඒක නම් මට අනිවාර්යෙන් ඕනේ. අනිත් එක පවර් බෑන්ක් එක. ඒකත් මට අනිවාර්යෙන් ඕනේ. අනිත් එක මගේ Wi-Fi router එක. කායික හරි බෑග් එක හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමති? මං ඉස්සෙල්ලා කිව්වනේ මං කැමති ජැක්ලින් ෆර්නෑන්ඩ්ස් කියලා. ඉතින් මං එයත් එක්ක තමයි කැමති මගේ බෑග් එක එයත් එක්ක හුවමාරු කරගන්න. මගේ මෙඩිසින් පවුච් එක. ඒක ඇතුලේ තව එකක් තියෙන එක මං තා පොඩිකින් පෙන්නන්න. මගේ මේකේ තියෙනවා ප්ලාස්ටර්ස්, හෙඩ් ප්ලාස්ටර්ස්. එතකොට විටමින් සි අනිවාර්යෙන් පැනඩෝල් කාඩ්ස් දෙකක් හරිම තියාගෙන තමයි ඉන්නේ. මොකද මට ඔළුව කැක්කුම එන හින්දා. එක්ස් ඔයිල් මම මේ එක්ස් ඔයිල් එකට ගොඩාක් ආසයි. ඒ ඔළුව කැක්කුම හැදුනම විතරයි. නැත්තන් නෑ. ඉන්හේල් එක මම මේ සුවඳටත් ඒ වගේම තමයි. තව තියෙනවා මගේ විටමින්ස්. මේක තමයි මම ගන්න විටමින් එක. ඒක අනිවාර්යෙන් මම තියෙනවාමයි. තව තියෙනවා වික්ස් එක. තව තියෙනවා පිරිටන්. තව තියෙනවා මේකේ ටිෂුස්. ඒක මම දානවා. ටිෂුස් මට ඕනෙමයි. තව ටූත්පික් එකක් මේකට ඇවිල්ලා තියෙනවා. ටූත්පික් එක නම් මම ඒකත් පස්සේ කියන්නම්. ඒක තව පොඩ්ඩකින් කියන්නම්. මොකටද මට ටූත්පික් එක අවශ්‍ය වෙන්නේ කියලා. හැමදාම බෑග් එකේ තියෙන ඒත් වැඩකට ගන්නෙම නැති දේ මොකද්ද? මගේ වැඩකටම ගන්න නැති දේ කජල් එක තමයි. ඔයාගේ පවුලයට අමතරව ඔයාගේ හෑන්ඩ් බෑග් එක ටික වෙලාවකට හරි ළඟ තියලා යන්න පුළුවන් ශේත්‍රී ඉන්න කෙනා කවුද? ශේත්‍රී කෙනෙක් මගේ හෑන්ඩ් බෑග් එක නම් මං අම්මි ළඟ තමයි තියලා යන්නේ. ඒත් අපේ කොස්ටියුම් ඩිරෙක්ටර් ඉන්නවා චමින්දයිය. මං එයාගේ රූම් එකේ තමයි මගේ හෑන්ඩ් බෑග් එක තියලා යන්නේ. දැන් මං පෙන්නන්නම් මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන මං ගොඩාක් ආසම කරන ඒවා. චොක්ලට්ස්, සෙන්ටර් ෆ්‍රෙෂ්. මං හරි ආසයි චුවින්ගම් කන්න. අව තියෙනවා ටිටැක්ස්. මං අල්ඩක් ආසදේ. මං ටිටැක් ෆෑන් කෙනෙක් ඇත්තරම කිව්වොත්. තව තියෙනවා මගේ පවුච් එක. මෙන්න මේක. මේක ඇතුලේ තියෙන්නේ මං හරියටම විශ්වාස කරන දේ තමයි මේක. මම ගොඩක් ආදරේ මගේ ජේසුට. තව තියෙනවා මෙන්න මේක. මේකේ තියෙන්නේ ෆෘට්ස්. මං පළතුරු කන්න ගොඩාක් ආසයි. අද මම මේකට මං අරන් ඇවිල්ලා තියෙන්නේ ඇපල්ස් විත් ස්ට්‍රෝබෙරි. මොකද මම ෂූටින් යද්දි මම මේ අදත් කකා ආවේ. මම මොකද උදේ පාන්දරින්ම ජූස් එකක් හරි බොනකනේ. මොකද මං කිරි බොන්නේ නැහැ. ඉතින් මං ෆෘට්ස් කාලා තමයි ෂූටින් යන්නේ. අව තියනවා මගේ ෂේඩ්ස්. ෂේඩ්ස් ඉන්නකො මං එකක් පෙන්නන්න.
තියෙන මගේ shades. බෑග් එකේ තියෙන දේවල් වලින් ඔයා වැඩිපුරම පරිස්සම් කරන දේ මොකද්ද? මගේ ෆෝන් එක. හෑන්ඩ් බෑග් එක අන්තිමට ක්ලීන් කළේ කවදද? මේමයි. මම හෑන්ඩ් බෑග් එක හැමදාම ක්ලීන් කරනවා. මොකද මම කැමති නීට් වකට ඉන්න ඕනේ. මොකද මම කැමති නැහැ මේ හෑන්ඩ් බෑග් එක මෙස් වෙලා තියනවාට මෙසි වෙලා මම ඒවට කැමති නැහැ. ඉතින් මම කැමති මගේ හෑන්ඩ් බෑග් එක හැමදාම ක්ලීන් වෙලා ලස්සනට ඉන්නවට. මගේ ඔඩි කලන් එක. මම කොලොන්ස් වලට ගොඩාක් ආසයි. තව තියෙනවා එක්වකිස්. ඒකත් වික්ටෝරියා සීක්‍රට් එකක්මයි. ඒක නම් ෂිමර් නෙමේ. ඒක මගේ නිකන් බොඩි මිස්ට් එක. ඊළඟට තියෙන්නේ මගේ වෝටර් බොටල් එක. මං ගොඩාක් වතුර බොන කෙනෙක්. තව තියෙනවා මගේ වයිෆයි රවුට් එක. මගේ පර්ෆියුම් එක. මම මේකට ගොඩාක් කැමති. මේකේ බ්‍රෑන්ඩ් එක ලයික් ඩයමන්ඩ් කියලා. තියෙනවා 50ක්. 50ක් හැම ගර්ල් කෙනෙක්ට අත්‍යවශ්‍යයිනේ. මොකද මගේ කොණ්ඩේ කොට කොණ්ඩයක්. එහෙනම් මගේ කොණ්ඩේ හැමතිස්සෙම අවුල් වෙනවා. එහෙනම් මං කොහේ ගියත් පීර පීර තමයිනේ, නැත්තම් මේ වගේ උඩට ගැට ගහන් තමයි යන්නේ. අපි එකත් පැතකින් තියමු. තව තියෙනවා මගේ ඩියෝ එක. මං ඩියෝ එකත් මිස් කරන්නෙම නෑ මගේ බෑග් එකේ. ඉතින් මම මේකත් පැතකින් තියන්න. තව තියෙනවා මගේ මේ පවුච් එක. දැන් ඔයගොල්ලෝ බලන ඇති මේ පවුච් එකේ මොනවද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ ඇත්තටම මගේ ෆේස් වොෂ්, එතකොට මගේ වෙට් ටිෂුස්, අර ඒව තමයි මම මේක ඔක්කොම දාගෙන යන්නේ. හෑන්ඩ් වොෂ් එක තියෙනවා, එතකොට වෙට් ටිෂු එක තියෙනවා, පේපර්ස් තියෙනවා. එතකොට මගේ ෆේස් වොෂ් එක අනිවාර්යෙන් මම ගෙනියන දෙයක්. එතකොට මගේ මේකප් රිමූව එක අනිවාර්යෙන් තියෙනවා. තව පවුච් එකක් තියෙනවා. මේ පවුච් එකේ ඇත්තටම තියෙන්නේ මගේ ඒකෙත් තියෙනවා ලෙමන් පෆ් එකක්. තව තියෙනවා මම මේ කඩලේ ගන්න ගොඩාක් කැමති, මොකද මම තෙල් කන්නේත් නැහැ. තව තියෙනවා ආමන්ඩ්ස්. මම ජිම් යන හින්දා මම ආමන්ඩ්ස් මට මගේ ඉන්ස්ට්‍රක්ටර් කියලා තියෙන මට ආමන්ඩ්ස් කන්න කියලා, ඉතින් මම ඒකත් කනවා. නෝට්බුක් එක. මේක නම් මම කවදාකවත් මිස් කරන්නේ නැහැ. මොකද මේක මිස් කරොත් මගේ වැඩ ඔක්කොම එතනම නවතිනවා. තාචනා මගේ හෙඩ්ෆෝන් එක. මේක ඉතින් මට අනිවාර්යෙන් වනි, මොකද සින්දුවක් එහෙම අහන්න කම්මැලි වෙලාවට ගහන්න ඉතින් තියෙනවා. තව තියෙනවා ඇති මොන හරි. අනේ පෙන්න නම් තුකුණානේ මගේ පෙන් එක. මේ පෙන් එකට මම ගොඩාක් ආසයි. මට අම්මිත් හිනා වුණා මේ වගේ දේවල් ගන්න එක. මොකද චූටි බබාලානේ ගන්න කියලා. ඒත් මම තාම ආස රෝස පාටට තමයි. මම මේ ලස්සන පෙන් එකක් ගත්තා. ඔන්න ඕව තමයි මගේ බෑග් එකේ අද තිබුණේ. අද කියන්නේ හැමදාටම තියෙන මේ ටික තමයි. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මං වගේ තවත් සෙලිබ්‍රිටි කෙනෙක්ගේ මේ වගේ බෑග් එකක් බලන්න ඔයගොල්ලෝ ඉතින් දිගටම රැඳිලා ඉන්න This is my bag segment එකත් එක්ක. Bye. ඔය ආසද ෆෝන් එකෙන් රුපියල් ලක්ෂයක් දිනාගන්න. ඒ කොහොමද? එහෙනම් කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් win කියලා type කරලා 3944 SMS කරන්න. ඊට පස්සේ එයාලා අහන ප්‍රශ්න වලට win his තැනක් A'ද B'ද C'ද කියලා type කරලා උත්තර යවන එක විතරයි. වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දෙන්නේ ඔයා නම් ඔයාට හම් වෙනවා පිරිසුදු සල්ලි වලින් රුපියල් ලක්ෂයක්. නෑ. ඉතින් මගේ මූණ දිහා බලන් ඉන්නේ පටස් ගාලා win කියලා type කරලා 3944 SMS එකක් එවන්ද? ෂා මරුනේ. ඔව්. ඔයත් මේ දැම්මම ඔයාගේ ෆෝන් එකෙන් win කියලා type කරලා 3944 SMS කරලා මුදලින් රුපියල් ලක්ෂයක් දිනන්න.